උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. විශේෂයෙන්ම මේ පසුගිය ත්‍රස්තවාද සමයේ 29,000ක් මැරුණා 14,000ක් ආබාධිත වුණා මේ රට ඒකේ රටක් කියලා තියාගන්න අවුරුදු 30ක් තිස්සේ ප්‍රභාකරන් යුද්ධ කළෙත් මේ රට ෆෙඩරල් රටක් කරන්න නමුත් ඒ යුද්ධෙදී එච්චර කැපවීමක් කරලා අපි ආරක්ෂා කරපු ඒකේ රට මේ එක එක නාට අවශ්‍ය විදියට ස්වයං නිර්ණය ලබා දෙන්න අපි සූදානම් නෑ මං හිතන්නේ දේශප්‍රේමී කිසිම ජනතාවක් කිසිම මේකට අනුමත කරන්නේ නැහැ එකම දේ විග්නේෂන් හිටපු ප්‍රධානමතුමා මේ වගේ ප්‍රකාශ කරන්නේ අත වශයෙන්ම ජනතාව තුළ කලබල ඇති කරලා මේ ජාතිවාදී කොලහල ඇති කරන්න ඔව් ප්‍රධානමති හැටියට උතුරේ සිටිද්දී යෝජනා 27ක් සම්මත කරගත්තා විශේෂයෙන්ම සිංහල ජාතියට විරුද්ධව අපි දන්නවා එක යෝජනාවක් තමයි 1948 සිට අද දක්වා මේ රට පාලනය කරපු සියලුම සිංහල නායකයෝ දෙමළ ජනතාව ක්‍රමානුකූලව සැලසුම් සහගත ලෙස සමූල ඝාතනය කරයි කියන යෝජනාව සම්මත කරගත්තා. තව යෝජනාවක් සම්මත කරගත්තා 1948 සිට අද දක්වා මේ රට පාලනය කරපු සියලුම සිංහල නායකයෝ දෙමළ කාන්තාවන්ව සැලසුම් සහගත ලෙස වඳභාවයට පත් කරගත්තා. ඉතින් අපි දන්නවා මේක මොනතරම් අසත්‍යද කියලා මේ යෝජනා සම්මත කරගත්ත නමුත් යාපාලන රජය මේ කිසිම යෝජනාවක් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඉතින් ප්‍රතික්ෂේප නොකරන තාක් කල් ඒක අනුමත වුණා කියලා සලකන්න පුළුවන්. දැන් මේ විග්නේෂන් කියන හිටපු ප්‍රධාන ඇමතිවරයා මේ වගේ දේ කරන්නේ දීර්ඝකාලීන සැලසුමක් අනුව. මොකද යම්කිසි දවසක ඔවුන් ඊළම සඳහා සටන් කරනකොට වෙනම රාජ්‍යයක් වගේ උතුර වෙන්කරන්ට කරන තත්කිරීමේදී යම්කිසි රටක් මේ වගේ වෙන් වෙන්න නම් තියෙන එක කොන්දේසියක් තමයි ඒ ජනවර්ගයා නිරතුරුවම හිංසාවට භාජනය විය යුතුයි කියන තර්කය.